Team Hirosha. ජීවිත දිනන්න අවස්ථාවක් හොයපු මට ලස්සන වේදිකාවක් හම් වෙනවා ඒ තමයි හිරුස්ටා වේදිකාව. මේ වේදිකාවට එදා වගේම අදත් ගොඩක් ආදරෙයි. මොකද පහන් ප්‍රභාෂර කියන කෙනා තැනුවේ මේ වේදිකාව නිසා. දරා ගන්න බැරි දවසක් එනවා ඒ තමයි අවසන් 18 දිනාගේ තරග වටය. ඉතින් අවාසනාවන්ත විදියට එදා තරගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අයියෝ මගේ පොඩි ආසාවක් තිබ්බා. මගේ අම්මි ඉන රට. ඉතින් අම්මි මේ දෙසැම්බර් එන්න ඉන්න බලා ඉන්නවා. ඉතින් අර සෝෆා එකේ අම්මිය ඉඳලා එක දවසක් කර සින්දොක් කියන්න ලොකු ආසාවක් තිබ්බා හිතේ. මේ තරගට ආවත් හරි ඉතින් අද මට එක් කරන්න බලන සමාවෙන්න උනා අම්මි. මිනිස්සු ගොඩක් මගෙත් එක්ක එකතු වුණා. එදා කෝල්ස් මැසේජ් ගොඩක් කැවිලි තිබ්බ ෆෝන් එකට හිතා ගන්න බැරි විදියට. ඉතින් අදටත් ෆෝන් එකේ තියෙනවා මැසේජ් ගොඩක් රිප්ලයි කරගන්න බැරුව. ඉතින් ඒ තමයි මම හම්බ කරපු දේ. ඉතින් ඒ ගොඩක් දෙනාගේ ආශිර්වාදයෙන් තමයි මම ඉදිරියෙන් ඉදිරියට රැගෙන ගියේ. මං හිතනවා ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන් කෙනෙක් කියලා කටහඬින් තමන්ගේ ගායන හැකියාව විශේෂ දේවල් ඔබගේ කියලා වෙනස්ම විදිහේ දේවල් ගොඩක් කරන්න පුළුවන් කෙනෙක් මම අත වශයෙන්ම ඌට වෝට් කරන්න ඉවසිල්ලක් නතුව බලාගෙන හිටියා මොකද ගීතේ ඉතා හොඳින් ගායනා කරා පහන් කියන්නේ අපිට ඉන්න ඉතාම දක්ෂ තරගකරුවෙක් ඉදිරියට යන්න ඕනේ කියලා හැම වෙලේම හිතන තරගකරුවෙක් ඔහුගේ ගායනය මට ආකර්ෂණීයයි හිතා ගන්න බැරි වෙලාවක කෝල් එකක් එනවා හිරු ටීවී ආයතනයෙන් පහන් මොකද ඔයා ආයෙත් එන්න කැමති හිරුස්ටා වේදිකාවේ සිංග් කරන්න කියලා ඉතින් මම එකින්ම කියනවා කැමති මිස් මම එන්න කැමති කියලා මට මේ ලැබුණු අවස්ථාවට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ හිරු ටීවී ආයතනයට මොකද මගේ හීනේ බොද වෙන්න නොදී මාව තවත් ඉදිරියට රැගෙන යන්න මේ හිරු ටීවී මාධ්‍යාලෙන් කරන මේ මෙහෙවරට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඉතින් අද දවසේ මගේ හීනේ දිනවන්න ඔයාලගේ ආදරණීය මනාපය දකුණටම සයිප් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා